මේ අතර බීතොට බුල්ල කුණුකන්ද නායෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අද කොළඹ පැවති උත්සවයකදී අදහස් පළ කළා. අපේ රටේ වැරදි කළමනාකරණය නිසා, වැරදි පාලනය නිසා, වැරදි පරිපාලනය නිසා අපිට ජීවිත 20ක් 21ක් නැති වුණා. මම පළාතේ ප්‍රධාන ඇමතිවරයා හැටියට පත් වෙලා ගිය අවුරුද්දේ මැයි මාසේ 6 වෙනිදා මට කැලි කසල ගැන දන්න කීප දෙනෙක් මට අවවාද කරා මීටර මුල්ලේ කුණුකන්ද බාර ගන්න එපා කියලා. මගේ ජීවිතයටත් තර්ධනයයි කියලා කිව්වා. ඒ වෙයි පාතාල ලෝක ක්‍රියාත්මක වෙනවා කියලා මට කිව්වා. බය නැතුව මම ඒකට අත තිබ්බා. හොඳ යෝජනාවක් අපි ඉදිරිපත් කරා මීටර මුල්ලට. අපි හොඳ ආයෝජකයෙක් ගෙනාවා. හැබැයි ඔය මාධ්‍යලෝ ඉඳන් කය ගහන අය කියන මේ කොමිස් ගහන්න නෙමෙයි. එහෙම ගන්න නම් මම විපක්ෂ සංවිධායකතුමත් එක්ක යනවා. එහෙනම් මට හොරෙන් යන්න තිබුණානේ. මම හොරෙන් ගියේ නෑ. මම මේ රටේ සියලු මාධ්‍යවලට එන්න කිව්වා. ඔය මරික්කාර මන්තුමාටත් මම එන්න කියලා කිව්වා. අපි ඉල්ලුවේ නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ ඉඩම අපිට දෙන්න, පර්චස් 60ක් අපිට දෙන්න. අපිට පුළුවන් දැනට කොළඹ නගර සභාවෙන් එන ටොන් 800ක් අරගෙන මෙතන තියෙන 4000ක් අපිට ඉවත් කරන්න පුළුවන් කියලා අපි ඉල්ලුවා. අපිට දුන්නේ නෑ. එතකොට මේ කුණුකන්දට මිනිස්සු යට වෙච්ච එක අපේ වරදක්ද? එදා අපි ගත්ත තීන්දුවට අපිට අනුමැතිය දුන්නේ නැති මිනිස්සුන්ගේ වරදක්. අපි මේක හැමෝටම කිව්වා. ජනාධිපතිතුමාගේ ඉඳන් කැමැත්තුමාට, කැබිනට් මණ්ඩලයට කිව්වා. මේ ප්‍රශ්නේ මට විසඳන්න බැරි නම් මේක කාටවත් විසඳන්න බෑ කියලා කිව්වා. මාව කවුරුත් ගණන් ගත්තේ නෑ. මේගොල්ලෝ මිලියන 600ක් 800ක් දීලා කොළඹ නගරේ ඉඩමක් අරගෙන තියෙනවා. ඊකසල කළමනාකරණය කර. මේ රටේ වැඩ කරන මිනිසුන්ට සලකන්නේ මේ රටේ මෙහෙමයි. අපිට මොන ලැජ්ජාවක්ද අපේ රටේ කුණුකන්දකට යට වෙලා මහදෙනා මැරුවා කිව්වා. හෙටත් අපිට පුළුවන් මේක විසඳන්න. මීතර මුල්ලට කුණු දාන්න නෙමෙයි, මේ තියෙන කුණු හෙටත් මට අයින් කරන්න පුළුවන්. මේ ආයෝජකේ මාත් එක්ක ඉන්නවා. රජෙන් සල්ලි දෙන්න ඕනේ නැහැ, රජෙන් බදු ගෙවන්න ඕනේ නැහැ. මං දැක්ක මාධ්‍යවලට හිටුම් ජනාධිපතිතුමා කියනවා මේ මහමතුරු කඹයද්ද කියලා. මහමතුරු කඹයද්ද නෑ, කඹයද්ද මේ රටේ ඇමතිවරු. මේ ව්‍යවස්ථා සම්තුලනය කතා කරනවා, බලය බෙදන්න කතා කරනවා. පළාත් පාලන ආයතන වල තියෙන බලය ඔක්කොම උදුර ගන්න. ජනාධිපතිතුමාට ආගමතුමාට කියන්න ඕනේ. ඔය කැබිනට් මණ්ඩලයේ දදා පළාත් පාලන ආයතන වල පළාත් සභාවල තියෙන අයිතිය උදුර ගන්න ඇමතිවරුන්ට විරුද්ධව